තෙරුවන් සරණයි පුතේ. දැන් අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ අලකොළ වෑංජනයක් සකස් කරගන්න හැටි. අපි පළමුවෙන්ම මම කියන්න ඕනේ අපි කියන්න ඕනේ මේ අලකොළ කැපුවේ මගේ නංගි පොඩි නංගි. අපි එයාට අඳුන්වන්නේ පොඩ්ඩා පුන්නා කියලා. පොඩ්ඩා පුන්නා තමයි මේ අලකොළ කැපුවේ. ඉතින් අපි මේ අලකොළ වෑංජනයට ගන්නෙ මොනවද කියලා අපි ඉස්සලා බලමුකෝ නේද පුතේ. මිරිස් 3/5 කුඩු. ලුණු කුඩු. කහ කුඩු ස්වල්පයක්. අනිවාර්යෙන් ඒකට පුතේ ගන්න ඕනේ ගම්මිරිස් පොඩ්ඩක්. උළුවහල්. උම්මලකඩ ටිකක් වැඩිපුර දාගත්තාම රසයි පුතේ. ලුණුත් ටිකක් වැඩිපුර දාගන්න ඕනේ. ලුණු. ඒකට දාගන්නවා පුතේ අපි කොච්චි. කොච්චි ඉදිච්චි ඒවත් තියෙනවා. අමු ඒවත් තියෙනවා. කලමට මේවා කපන්න නැතුව පුතේ කොච්චි කරලා පිටින්ම දාන්න ඕනේ. ලස්සනක් තියෙනවා ඒකේ පුතේ. ඒකයි අපි හැම දාන්නේ. අය පුතේ දාන්න ඕනේ ඒකට සුදු ලුණු ටිකක්. ඒකටත් දාන්න ඕනේ පුතේ කුරුඳු පොතු. සුවඳෙන් අපි එන සල් ගෙඩි දෙහිකුත් තලලා දා ගන්න ඕනේ ඒකට. ඒ ටික තමයි පුතේ. අනික පුතේ දැන් මේක අපි ඇඹුලක් වශයෙන් කරන්නේ. ගොරක කෑල්ලක් දාන්න ඕනේ පුතේ. පොල් කිරි ඕනේ පුතේ ඇඹුලට. අපි පොල් කිරි ටිකක් මේ මිරිකාගෙන තියෙනවා. අය පුතේ අපි දැන් මේක තෙම්පරාදුවක් කරන්නත් ඕනේ. පොල් තෙල් ටිකක් ඕනේ. අබ ටිකක් ගන්න ඕනේ. මේ අබ එක තෙම්පරාදුව කරන්න පුතේ. අලකොළ වෑංජනේ ඉදිලා ඉවරුණායින් පස්සේ තමයි එක ගන්න. අපි දැන් අලකොළ ටික කපා ගමු නේද? පොඩි නංගි කපනවද අලකොළ ටික? මේක දැන් ගහෙන් කපාගෙන ආවේ අපේ පොඩ්ඩක් වුණා. ඒක දැන් අපි හොදලා ගන්න ඕනේ කපන්න ඉස්සරින්. මේක කොලේ දිගාරින් නෑ පුතේ. ඔහොම මිටට අල්ලලා කපන්න. මේ වගේ ගන්නට. ඕන් දැන් පුතේ අපි අලකොළ ටික කපා ගත්තා. මේ ආකාරයට අලකොළ කපා ගන්න ඕන. ඊට පස්සේ පුතේ අපි දැන් කිරි එක සකස් කරගෙන තියෙනවානේ. දැන් මේ කිරි එකට අපි එකතු කර ගන්නවා. දැන් අවශ්‍ය දේවල් අපි ඉස්සලා කීවනේ මම පුතාලට. දැන් අපි දා ගන්නවා මිරිස් කුරු 3/5 කුඩු කියන්න. ලුණු කුඩු. කහ කුඩු. ගම්මිරිස් කුඩු. උළුහාල්. උම්මලකඩ. අපි කලින් කීවනේ පුතේ උම්මලකඩ ටිකක් වැඩි දාගමු කියලා. මොකද රසවත් කරගන්න ඕනනේ. අපි උම්මලකඩ ටිකක් කරිය දාමු නේද? ඊට පස්සේ අපි කිව්වා ලුණු කෑලිත් ටිකක් කරිය ඕන කියලා. ලුණුත් ටිකක් හරිය දාන්න. ඊට පස්සේ පුතේ දැන් අපි කිව්වනේ මේ සුදු ලුණු එන්නසල් කරාබුනට්ටක් කුරුඳු පුදු ස්වල්පයක් දැන් ලොකු නංගි මේ ටික තලලා ගන්නකෝ. ඒ ටික පුතේ තලලා ගන්න ඕනේ. මිරිස් ගලෙන් කුඩු කරලා ගමු.
දැන් පුතේ අපි තලා ගත්ත එනසල් කරාඹු නැටි කුරුඳු පොතු. ඒ ටිකත් මේකටම එක කරනවා. අපි ගොරක කෑල්ලකුත් දානවා කියවනේ. ගොරක කෑල්ලත් අපි දානවා. දැන් පුතේ අපි මේ මිශ්‍රණය දැන් ලිපේ තියා ගන්න ඕනේ. දැන් අලකොල ටික මේ ලොකු නංගි දාන්නකෝ. දැන් අපි හදාගත් මිශ්‍රණය කිරි දාලා අතින් දාන්න. අතින් දාපකෝ. अभी बोडा को हम उमेगने अभी मेघ वह एक मिनट में पुते तैम बेंड තුනපහ දාලා කිරි ලිපේ තියලා කිර පැහුණෙන් පස්සේ අපි අලකොල ටික එකට එකතු කරගන්නවා. ඒ එකතු කරලා ඉදීගෙන එනකොට අර රෝල් වෙලා තිබිච්ච ඒවා ඔන්න ඔහම දිගෑරෙනවා. මේක බාගෙන අපි මේකට ටෙම්පරාදුවක් දාගන්නත් ඕනේ. මම මුලින් කිව්වනේ ටෙම්පරාදුවක් දාගන්න ඕනේ කියලා. අපි දැන් වෙන වළඳක් ලිපේ තියා ගන්නවා. ටෙම්පරාදු කරන්න පුතේ. ඇතිලි වතුර තියද්දිම අපි තෙල් එකකට දමා ගන්න. ඇතිලි වතුර හොඳටම වේලෙන්න ඕන. අපි තෙල් පොඩ්ඩක් ඒකට එකතු කර ගන්නවා. ඒකටත් අර කලින් කිව්වා වගේ සුදු ලුණු ගෙඩියක් පොඩි කරලා ගන්න ඕන. මේක කැත්තෙන් කපනවාට වැඩිය මේ ගලේ මෙහෙම තලලා ගන්න එක තමයි හොඳ පුතේ. पड़ना की दान को अब टीका तटिका दान दी का टीका कर मुड़ी वाला तीया अब टीका हैंडिंग ऐसी ये मेहमान आते हैं बंद तो बस अब ठीक है उसको मैं क्यों बोलूँ इनका से अभी अलग अलग ऐसे निवेशकर करती है ना एक दम में तेल पर आते हो ना रस बलाने कट्टी दी अलकोल व्यंजन हदन हटि මේකට එක එක කෙනා කියයි මේ අලකොල කහනවා කවුද කන්නේ කියලා. හදලම මේ විදිහට කාලා බලන්නකෝ පුතේ. කහන්නේ නැහැ කවදාවත් එහෙම. මේක හුඟා කණ්ඩ හොඳ පුතේ. කුරක්කම් පිට්ටු හදනවනේ.
කුරක්කන් පිට්ටු එක. තව මේකට හොද්ද ටිකක් වැඩි කරගත්තා නම් හොද රණාන කෑ හැකි. කුරක්කන් රොටි. අපේ ඉතින් අර ගැමි ක්‍රමේට මේ පුරාණේ කට්ටිය මේ අලකොළඹුළු වෙලා බතුත් කනවා. බත් වලටත් රසයි.